අයිබුවන් වාසනාවන් දයබර ප්‍රේක්ෂක හිතවතුන හිතවතියනි recording.lk YouTube නාලිකාව සමග සම්බන්ධ වන ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ජ්‍යොතිෂයේ මාතෘකාව ඔස්සේ අප කතා කරන්නට සූදානම් වන්නේ මකර ලග්න හිමියන් පිළිබඳව කතා කිරීමෙන් අනතුරුව කුම්භ ලග්න හිමියන් පිළිබඳවයි. කුම්භ ලග්නයේ ස්ත්‍රී පුරුෂ වශයෙන් සැලකීමේදී පුරුෂ රාශියක් හැටියටයි සැලකන්නේ. ඒ වගේම ක්‍රූර සෞම්‍ය වශයෙන් සැලකීමේදී ක්‍රූර රාශියක්, චර තිර උභය හැටියට සැලකීමේදී තිර රාශියක් කුම්භ රාශිය කියන්නේ. ඒ වගේම භූත ගුණය අනුව වායෝ රාශියක් හැටියටයි සැලකුණු ලබන්නේ. කුම්භ ලග්න හිමියන්ගේ ලග්න අධිපතියා සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා බවට පත්වන්නේ සිකුරු ග්‍රහයා. අපි බලමු කුම්භ ලග්න හිමියන් පිළිබඳව තොරතුරු ටිකක් කොහොමද කියලා. උස්සූ නාසයක් ඇති අය හැටියට හඳුනන මෙයගේ මේ ශාරීරික ස්වභාවයෙන් නාසය පිළිබඳව කතා කිරීමේදී, ඒ වගේම මේ බොහෝ මෙහෙකරුවන් නැති අය, ඇතැම් වෙලාවට වස්තුව විනාශ කරන්නට පෙළඹවීමක් තියෙන අය හැටියටත් හඳුන්වනවා. ඒ වගේම පහත් අය, ගුරුවරු, සතුරු, මිතුරු, නෑදෑ ආදීන් සතුරුකම් කරනවායි කියලා කියනවා මේ අයට යම් ප්‍රමාණයකට හෝ. ඉතින් ශරීර ස්වභාවය ඇති අය හැටියටත් හඳුන්වනවා මේ කුම්භ ලග්න හිමියන්. භූමිලාභ, භූමියෙන් එතරම් ලාභ ලැබීමේ හැකියාවක් නොමැති අය හැටියටයි කුම්භ ලග්න හිමියන් සලකන්නේ. ධර්මයේහි ඇලුණු කෙනෙක් මෙන් පෙන්නන බව සඳහන් කරනවා. ඇතැම් කුම්භ ලග්න හිමියන් ඉන්නවා බොහොම ධර්මානුකූල ජීවත් වෙන කොසේ කෙසේතත් සමස්යක් හැටියට ධර්මයේ ඇලුණු බව පෙන්නන, දේව පූජා පවත්වන අය හැටියට මේ අය පිළිබඳව සඳහන් කරනවා. පහසුවෙන් වැළඳිය හැකි රෝග පිළිබඳව කතා කිරීමේදී ඔය කකුලේ කෙන්ඩා ප්‍රදේශයේ රෝග, ඒ වගේම වාත රෝග, නහරගත රෝගාබාධ වගේ දේවල් පහසුවෙන් හැදීමේ ඉඩකඩක් තිබෙන බව කුම්භ ලග්න හිමියන් පිළිබඳව කතා කිරීමේදී සඳහන් වෙනවා. මරණයේ සිද්ධ වන අන්දම පිළිබඳව කතා කිරීමේදී ඇතැම් වෙලාවට සෙම නිසා හටගත්ත පපුවේ රෝගයකින් මැරෙන්නට පුළුවන් බවත්, ස්ත්‍රියක් විසින් ගෙන දෙන ලද ඖෂධයකින්, ඒ වගේම ස්ත්‍රී ප්‍රයෝගයකින් මරණයට පත්වන්නට පුළුවන් බව සඳහන් වෙනවා. හොඳයි, අපි දැන් කුම්භ ලග්න හිමියන්ගෙන් පොඩ්ඩක් නවාංශක දෙසට හැරිලා, ඒ කියන්නේ ඔබේ නවාංශකයේ කුම්භ ලග්න හිමියෙක් හැටියට ඔබේ නවාංශකයේ තුලා වෘශ්චික ධනු තුනෙන් එකක් වුණොත් ඔබ පිළිබඳ තොරතුරු කියනටයි සූදානම් වන්නේ. එවැනි අය පොත්පත් සඟරා ආදිය ප්‍රසිද්ධ කිරීම තුළින්, ඒ වගේම ගුප්ත විද්‍යා, දේශපාලන කටයුතු ආදී ක්‍රමවලින් මුදල් හම්බ කිරීමේ හැකියාවක් තිබෙන අය බව සඳහන් කරනවා. ඇතැම් වෙලාවට අවංක භාවය නිසා කරදරවලට පත්වන්නටත්, මුදල් යොදා කරන කටයුතු වලදී කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත් සඳහන් කරනවා. විවාහයෙන් මෙන්ම සමගාමී කටයුතු වලින්, විවාහයෙන් වගේම මේ සමාගම් වල කටයුතු වලින් ලාභ ලබන, ඒ කියන්නේ විවාහයෙන් ජීවිතයෙන් ලාභ ලැබීමේ හැකියාවක් තිබෙන විරුද්ධ පාර්ශවයෙන් ධනවිතුක් වීමට මහත් ආශාවක් දක්වන අය හැටියටත් හඳුන්වන මේ අය, ඒ වගේම මුදල් නිසා තමාගේ ජීවිතයේ යම් යම් ආකාරයේ හානිදායක තත්ත්වයන්ට පත්වන්නටත් පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ඔබ. ඒ වගේම බ්‍රහස්පතිගේ තත්ත්වය සතුටුදායක නම්, ඔබේ කේන්ද්‍රයේ බ්‍රහස්පති ග්‍රහයාගේ තත්ත්වය සතුටුදායක නොවේ නම් මුදල් ලැබීමේ මාර්ග අස්ථාවර වෙන්නට පුළුවන් බවත්, ඔබේ කේන්ද්‍රයේ බ්‍රහස්පති සතුටුදායක ස්වභාවයකින් නොසිටියොත් මුදල් ලැබීමේ ක්‍රම අස්ථාවර වෙන්නට පුළුවන් බවත් සඳහන් වනවා. ඒ වගේම නෑදෑයන් වගේම සැඟවුණු මිත්‍රයන්ගෙන් ඇතැම් විට ඔබට කරදර බාධක සිද්ධ වන්නට පුළුවන් බවත් සඳහන් වෙනවා. ඔබේ ජීවිත කාලයේ මෙන්න මේ වර්ෂ වැදගත් වර්ෂ හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. වයස අවුරුදු 16, 24, ඒ වගේම 25, 29, 35, 46, 47 මෙන්න මේ වර්ෂ ඔබේ ජීවිතයේ සුවිශේෂී වර්ෂ බවට පත් කරන්නට පුළුවන්. ඔබේ ලග්නේ කුම්භ ලග්නේ වෙලා නවාංශකය
මකර එහෙම නැත්නම් කුඹ එහෙම නැත්නම් මීන වුණොතින් ඔබගේ තත්ත්වය මෙන්න මේ වගේ වෙන්නට පුළුවන්. භෝජනාගාර ඒ වගේම විශ්‍රාම ශාලා වගේ දේවල් පවත්වාගෙන යෑමෙන් ආර්ථික ශක්තියක් ගොඩනගා ගන්නට පුළුවන්. ඒ වගේම පතල් කර්මාන්තයෙන් මුදල් උපයා ගන්නට පුළුවන් ස්වභාවයක් තියෙන බවත් සඳහන් වෙනවා. සැපවත් ජීවිතයක් ගත කිරීමට කැමති ප්‍රමාණයේ ඉක්මවා ඇතම් විට මුදල් වියදම් කරන කෙනෙක් වන්නටත් පුළුවන්. මුදල් යොදා කරන කටයුතු වලින් පාඩු සිද්ධ වීමේ හැකියාවක් තිබෙනවා. නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම හොඳයි. විශාල අන්දමින් ලොකුවට ගොඩාක් වැඩ කරන්නට නොයා යුතු ඒ වගේම අනිත් අය සමග එකතු වෙලා වැඩ කටයුතු කිරීමේ තරමක් අපහසු කෙනෙක් හැටියටත් ඔබ පිළිබඳව හඳුන්වා දෙනවා. ඔබේ ජීවිතයේ වයස අවුරුදු 15 26 27 ඒ වගේම 37 38 67 68 වගේම 69 වැනි වර්ෂත් විශේෂයෙන්ම මා නැවත ඒ වර්ෂ පිළිබඳව යමක් සඳහන් කරන්න. ඔබේ ජීවිතයේ වයස අවුරුදු 15 26 27 37 38 57 58 59 67 යන වර්ෂ විශේෂ වශයෙන් වැදගත්කමක් තියෙන වර්ෂ හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. හොඳයි, ඔබේ ලග්නේ කුම්භ ලග්නේ වෙලා නවාංශකය මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් බවට පත් වුවොත් ඒ පිළිබඳවයි මේ තොරතුරු කියන්නට සූදානම් වන්නේ. මේ නුපන් තැනැත්තා මුදල් තත්ත්වයේ සතුටුදායක නොවිය හැකි කර්මාන්තවලින් ප්‍රයෝජන ලබන චිත්‍ර කර්මාන්තයෙහි දක්ෂ විය හැකි කෙනෙක් බවත් සඳහන් වනවා. ජීවිතයේ මුල් කාලයේදී නොයෙකුත් අලාභ විඳින තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ වගේම සුරාවෙන් සූදුවෙන් පරාජය ලබන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. නිසා මෙවැනි දේවල් වලට ඔබ යොමු වීමෙන් වළකින්න. නමුත් ඔබට ජීවිතයේ අහිමි වූ දේවල් පසු කාලයේදී නැවත මුල් තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔබට ජීවිතය පිළිබඳව සුභවාදීව බලාපොරොත්තු තබා ගන්නට පුළුවන්. ඔබේ ජීවිතයේ මෙන්න මේ වර්ෂ වයස අවුරුදු 17 22 26 33 40 44 49 ඒ වගේම 53 55 60 යන වර්ෂ ජීවිතයේ ඉතා වැදගත් වර්ෂ බවට පත්වන්නට පුළුවන්. මේවා එක්තරා විදිහක පොදු තත්ත්වයන්. ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව මේ තත්ත්වයන් නොඑක ආකාරයෙන් එහාට මෙහාට වන්නට පුළුවන්. තත්ත්වයන් වෙනස් වෙන්නට පුළුවන්. ඔබේ ලග්නයේ කුම්භ ලග්නයේ වෙලා නවාංශකයේ තුලා වෘශ්චික දණු තුනෙන් එකක් නම් ඔබේ 22 දේර්ඝානාධිපති බවට පත්වන්නේ බුධ ග්‍රහයයි. එසේනම් ඔබ බුදුගේ මහදශා අතුරු දශා කාලවලදී සැලකිලිමත් වෙන්න ඕනේ, පරිස්සම් වෙන්න ඕනේ. ඔබට නොඑක ආකාරයේ හානි සිද්ධ වන්නට පුළුවන්. ඒ වගේම ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි, ඔබේ ලග්නයේ කුම්භ ලග්නයේ වෙලා නවාංශකයේ මකර කුම්භ මීන තුනෙන් එකක් වුණොත් ඔබේ 22 දේර්ඝානාධිපති බවට පත්වන්නේ සෙනසුරු ග්‍රහයයි. එවැනි අයකුණොත් ඔබ සෙනසුරු ග්‍රහයාගේ මහදශා අතුරු දශා ඒ වගේම ලග්නේ රාශිටක ජම්ම අෂ්ටමයේ රාශිටක වලදී පරිස්සමෙන් කටයුතු කරන්නට ඕනේ. මොකද සෙනසුරු ග්‍රහයා ඔබේ 22 දේර්ඝානාධිපති නිසා. යම් හේකින් ඔබේ ලග්නේ කුම්භ වෙලා නවාංශකය මේෂ වෘෂභ මිතුන තුනෙන් එකක් වුවහොත් ඔබේ 22 දේර්ඝානාධිපති බවට පත්වන්නේ සිකුරු ග්‍රහයා. ඔබේ ලග්නයට බාධක ග්‍රහයත් සිකුරු ග්‍රහයා. ඒ වගේම ඔබේ ලග්න නවාංශකයේ මේෂ වෘෂභ මිතුරු තුනෙන් එකක් වුණොත් 22 දේර්ඝානාධිපති වන්නේ සිකුරු. ඒ නිසා සිකුරුගේ මහදශා අතුරු දශා කාලවලදී සැලකිලිමත් වෙන්න, සැලකිල්ලෙන් කටයුතු කරන්න. ධනහානි අනතුරු විපත් වැනි දේවල් සිදුවන්නට ඉඩකඩක් තිබෙන නිසා. හොඳයි, වැහැබර ප්‍රේක්ෂක හිතවතුනි, හිතවතීනි, මකර ලග්න හිමියන් පිළිබඳව ඒ තොරතුරු සඳහන් කළේ recording.lk YouTube නාලිකාව සමග එකතු වූ ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගත්තා වගේම ඔබ සියලු දෙනාටම සමුදෙනවා. සියලු දෙනාටම ආයුබෝවන්, වාසනාවන්,
නැවතත් දිනයක හමු වීමේ බලාපොරොත්තුෙන් මේ ආකාරයෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දිනාටම ආයුබෝවන් වාසනාවන්. ඕ මිතුන මකර කියන. ඇත්තද? ඔව්. මම මකර ගන්න. ආ එතන ඒක ඇල්ල විතරක් ආයෙත් ගම හොඳයි වනෝටිස් කරපු එක මකර කුඹ වුණා කුඹ මකරෝ ඒ ටික විතරද වෙන තැන් වල ගියේ නැද්ද ඇත්තද එහෙනම් එහෙනම් ඒ ගම දාපන් හොඳයි කුඹලක් නැහැ ආ ඒ ටික ඒ සෙට් එක ගන්න අහිමි හොඳයි කුඹ ලග්න හිමියනි ඔබ පිළිබඳවයි ඒ කාරණා සඳහන් කළේ recording.lk අපගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වූ ඔබ සිරු දිනාටම සම්බන්ධ වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබ සිරු දිනාටම ආයුබෝවන් වාසනාවන්